ඔබතුමා කෙලිම ඇහුවනේ සුනාමි ගැන මොකක්ද උනේ අන්තිමට කවුද ඒක විභාගය කරේ පාර්ලිමේන්තුව නෙමෙයි ආණ්ඩුව නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය මේක විලාඳත් ඒකට ලක්ෂ 190ක් නැහැ වෙලා තියෙනවා ඒකලෝ දෙන්නලා දෙනවා හැබැයි මේක මාකට් එකේ ඒ ගන්න නෙමෙයි ඒක යන්නේ ඔය දේ නැහැ වෙලා නැහැ මං හිතන්නේ මේ පිළිබඳ සවිස්තර ප්‍රකාශයක් කෙරුණා. මෙතරම් මුදල් ලැබිලා තියෙනවා මෙතෙක් දුරට මෙන්න මේ මේ කාර්යයන් සඳහා තමයි මේ මුදල් වියදම් කළේ. මෙතරම් මුදලක් ඉතිරි වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් රජ කියලා තියෙනවා. හංගන්න කිසිම දෙයක් නැහැ. ඉතාමත් විවෘතව ඒ ප්‍රකාශය රජ වෙනුවෙන් කරලා තිබෙනවා. ඒ පිළිබඳ අපිට විස්තර සහිත පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. අනුගමනය කරපු ක්‍රමවේද ගැන අපිට එහෙම විස්තර සහිත දැනුමක් නැහැ. හැබැයි අපිට වගකීමෙන් යුක්තව කියන්න පුළුවන් එම් කිසිම අක්‍රමිකතාවයක් වෙලා නැහැ. ඒ ඒ ඒ විස්තර ඔක්කොම ඒ අරමුදල පිළිබඳ විස්තර ඉදිරිපත් කරලා තිබෙනවා. ලක්ෂ 80කට ගන්න පුළුවන් ග්‍රාන්ට් එකක් ලක්ෂ 180කට අරන් තියෙනවා කියලා චෝදනා කරා. ඒ කියන්නේ මොකද? චෝදනා කරන්න පුළුවන් චෝදනාවේ සත්‍ය අසත්‍යතාවය තමයි ප්‍රශ්නේ. ඒ වගේ තව චෝදනාවක් තියෙනද දැන්? අනුදුල දැක්කම කසාකන පුත්තක් තියෙනවා. සුනාමි අනුදුලක් කතාගම කියලා ප්‍රශ්නේ කියනවා. මේකෙම කසාකනවද? නැති ඒක කිසිත් සාධාරණ කීමක් නෙවෙයිනේ. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකුත් තිබුණා. සුනාමි අරමුදල පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් වුණා. අවසානයේ උසාවියත් ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. මොකද අවසානයේ අධිකරණයේ තීරණය අධිකරණයේ තීරණය තමයි එහෙම කිසිම අක්‍රමිතාවයක් උනේ නැහැ කියලා ඒ චෝදනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමා ඊට පස්සේ සමාවිල්ලුවා. එතුමාගෙන් වරදක් සිදු වුණා. ඒ පිළිබඳ කරුණෝ නිසි ලෙස විමසන්නේ නැතිව වගකීමෙන් තොරව චෝදනා කළා. ඒ කියන්නේ එතුමා කනගාටුව ප්‍රකාශ කළා. ඒ සියලුම චෝදනා එතුමා ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්කරගත්තා. ඒ කියන්නේ සුනාමි අරමුදල පිළිබඳ කිසිම වගකීමකින් නැතුව ඉදිරිපත් කරපු අසත්‍ය චෝදනා. ඉතින් අපි කියන්නේ මේ අවස්ථාවේදී කළ යුත්තේ අභූත චෝදනා නැගීම නෙමෙයි. සියලු දෙනාම මේක ජාතික උපද්‍රවයක් හැටියට සලකලා මේකෙන් ගොඩේම සඳහා සියලු දෙනාගේම පූර්ණ සහයෝගය දීම මිස අසත්‍ය අසාධාරණ චෝදනා එල්ල කිරීම මේ අවස්ථාවේදී මම හිතන්නේ අපේ ජනතාව කිසිත් අගය කරයි කියලා. කරසුනාම දැන් ඔබතුමා කෙලිම ඇහුවනේ සුනාමි ගැන මොකක්ද උනේ අන්තිමට කවුද ඒක විභාගයේ පාර්ලිමේන්තුව නෙමෙයි ආණ්ඩුව නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ඉහළම උසාවිය තමයි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කළේ. ඒතර ඒ විමර්ශනයේ ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය කිව්වා මේ මඩ ගැසීමේ ව්‍යාපාරයක්, මේ පුද්ගලයන් චරිත ඝාතනය කිරීමට ද්වේෂ සාගත වැඩපිළිවෙල, මේක පිළිකුල් සාගතව හෙලා දකිනවා, මේකට කිසිම පදනමක් නැහැ කියලා කවුද කිව්වේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය? ඉතින් මොකක් හරි මේ විදිහ අවස්ථාවකදී ආයි ඒ විදිහටම හැසිරීම අපි හිතන්නේ කිසිසේත් සුදුසු ප්‍රතිචාරයක් කියලා. ඒක මෙහෙම දැරුවා. දේශපාලන පක්ෂයේ චෝදනා කරන්නේ දැන් ඊළඟට යන එවලට යන ප්‍රමාණය බෙදුවාම එක මිලියනකට එකට ලක්ෂ 190ක් නැහැ වෙලා තියෙනවා. ඒකලෝ දෙන්නලා දෙනවා හැබැයි මේක මාකට් එකේ ඒ ගන්න නෙවෙයි. ලක්ෂ 90ක් කිසි ණයක් අතර මුදලකට යන්නේ. ඔය දේ නැහැ. නැහැ ඉතින් එහෙනම් ඔය දේ එහෙනම් ඔක්කොක මේක දැන් අපි කියන්න ඕනේ පැහැදිලිව ඔබලා මේ අවස්ථාවේදී ගිලන් රට සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවට ඒ සම්බන්ධයෙන් ඒ නිසි විස්තර නැහැ. ඒ වුණාට අපි රජයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ මේ රජය අපි මේ රජය පත් උනේ මේ රටේ ජනතාවට වග කියන ජනතාව වෙනුවෙන් කටයුතු කරන රජයක් බිහි කරන්න. ඒ අපේ රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සම්පූර්ණ කටයුතු කළා තියෙන මේ කොවිඩ් අරමුදල සම්පූර්ණ පාරිදුෂ්‍යභාවයකින් යුතුව තමයි කටයුතු කළා තියෙන්නේ. ඒක ඒ ඉදිරියටත් ඒ පාරිදුෂ්‍යභාවය ඒ වියදම් කරපු ආකාරය ඒ වියදම් කරපු ඒවයි සාධාරණ අසාධාරණ භාවය මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිව දක්වනවා. එතකොට එක් එක් අවස්ථාවලදී මේ විවිධ චෝදනා නගන්න පුළුවන්. නමුත් මේක ජාත්‍යන්තර ව්‍යසනයක්,
ඒක අපේ රටේ ජාතික ව්‍යසනයක් වෙලා තියෙනවා මේ රටේ ජනතාව මිය යන්නේ නැතුව බේරගන්න මේ රජයේ ඉතා දැඩි කැපවීමකින් මහන්සියකින් වැඩ කරන අවස්ථාවක් මේ අවස්ථාවේදී විවිධ තීන්දුව తీරන ගන්න සිදු වෙනවා මං හිතන්නේ විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ මේ අවස්ථාවේදී මේ අපේ රටේ ජනතාව මිය යන්නේ එකෙන් බේරගන්න මේ රජයේ දරන මේ ප්‍රයත්නයට උදව් කිරීම මිසක් මේ වගේ බොරු චෝදනා කිසිම පදනමක් නැතුව බොරු චෝදනා කර කර පැත්තකට වෙලා ජනතාව කුලප්පු කරන්න උත්සාහ කිරීම තමයි විපක්ෂය කරන්නේ. ඒක වුන් කලිනුත් කරා 2015 දිත් කරලා 2015 තෙවිච්ච මේ රට සංවර්ධනය කරමින් ගිය රජය විනාශ කළා දැම්මා. ඊට පස්සේ මේ රට විනාශ කළා දැම්මා. ඉතින් අදත් ඒ කරන්නේ පරණ සෙල්ලමම තමයි කරන්නේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ මේ විපක්ෂයේ කියන මේ කරුණු කිසිම පදනමක් ඇති කරුණු නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි රජයක් හැටියට මුල ඉඳන්ම මේ කොවිඩ් අරමුදල සම්බන්ධයෙන් ප්‍රශ්න කරපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී පවා ඒක පැහැදිලිව අපි ප්‍රකාශ කරා. මේ කොවිඩ් අර මුදලේ හැම සතයක්ම වියදම් කරපු ආකාරය වියදම් කරි කොයි විදිහටද මොන වටද කියන එක මේ රටේ ජනතාවට බාර දෙනවා කියලා ඒ පොරොන්දුවේ අපි අදටත් ඉන්නවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය